සිරිදනා හිත ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක ඔබ ඔගොලු ඊයේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියානම් ඔගොලු දකින් නැති ඔගොලු සහභාගි වෙන්න නැති අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවීමේ කාලයකට සහ නමස්කාරයකට එකතු වුණාද මේ පසුතැවීමේ කාලය සහ නමස්කාරය සහ යාඥාවේ මේ කාලය අපේ හැම සභාවකම අපේ අපි අපේ තියෙන ශාඛාවන් ගොඩක් තියෙනවා ඒ හැම තැනකම මාසයක් තිස්සේ පෙබරවාරි මාසයේ මුල් සතියේ සිට බදාදා සමහර තැන්වල බ්‍රහස්පතින්දා සිදු වෙනවා මේ වෙනකොටත් සමහර තැන්වල මේක සිදු වෙනවා දැන් දෙවියන් වහන්සේ අපිට කිව්වා ඉදේ කරන්න කියලා ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලිව කිව්වා ඒ නමස්කාරය සහ යාඥාව පසුතැවීමත් එක්ක සෙනඟ එකතු කරගෙන අපි රැස්වීම කරන තැන්වල එකතු වෙලා ඒ දේ කරන්න කියලා මාසයක් තිස්සේ පෙබරවාරි මාසේ මුල ඉඳලා නමුත් අපි දැනගෙන හිටියේ නෑ මම දැනගෙන හිටියේ නෑ ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ලෝකය පුරාවටම කණ්ඩායම් වලට මේ දේ කරන්න කියලා කියලා තියෙනවා කියලා. අපි දකිනවා දැන් ගොඩාක් තැන්වල ඒ දේ සිදු වෙනවා. සමහර තැන්වල නොනවත්වා සිදු වෙනවා. දවසේ පැය 24 සතියේ දවස් 7ම ඇමරිකාවේ සහ සමහර තැන්වල පෙබරවාරි මාසේ 8 වෙනිදා ඉඳලා නොනවත්වා මේ වෙනකොටත් ඒ ප්‍රශංසාව නැතන නමස්කාරයක් සහ යාඥාවක් එස වෙනවා. නොනවත්වා අපි බදාදා සහ බ්‍රහස්පතින්දා දවස්වල මාසයක් තිස්සේ අපි කරගෙන යනවා මේ ඔක්කොගෙම තේරෙන්නේ ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මුළු ලෝකය පුරා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාව නිදහස් කරමින් සිටිනවා හරියට උප්පත්ති පොතේ අපි දකිනවා ස්වාමින් වහන්සේගේ ආත්මය ජල මතු පිට ගමන් කරමින් සිටියේ කියලා අද ස්වාමින් වහන්සේගේ ආත්මය මුළු ලෝකය පුරා උන්වහන්සේ නිදහස් කරලා උන්වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. මනුෂ්‍යයන්ව මම මෙහෙම කියන්නම්. උන්වහන්සේගේ ග්‍රහණයට අරගෙන දෙවියන් වහන්සේට කීකරු ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්. දැන් ධර්මිෂ්ඨයා කියලා කියන්නේ ක්‍රිස්තියානි කෙනාට නෙමෙයි. කනගාටුවකට. හරිනම් එහෙම තමයි වෙන්න තිබුණේ. හරිනම් ක්‍රිස්තියානි නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අනුව යන්න ධර්මිෂ්ඨෙක් විය යුතුව තිබුණා. මොකද අද අපි දන්නවා ක්‍රිස්තියානි කියලා අපි කියාගන්න ගොඩක් අය ධර්මිෂ්ඨයෝ නෙමෙයි. ලෝක කීපක ඔගොල්ලෝ ඉතින් ආ පඬිතිය වගේ කියන ධර්මිෂ්ඨන අපි වකවමුද දන්නේ මම පඬිතෙන් නෙමෙයි මම මෝඩෙක්. මම ගොනෙක් හරකෙක් බූරුවෙක්. මම මැට්ටෙක්. හැබැයි ධර්මිෂ්ඨයා හැමෝම ධර්මිෂ්ඨයෝ නෙමෙයි කියලා කියන හේතුව තමයි ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේ කියලා බයිබලේ තියෙනවා. දැකීමෙන් නොව ඇදහිල්ලෙන් කියලා. එතකොට ඔයා ක්‍රිස්තියානි වෙලා ඇදහිල්ලෙන් නෙමෙයි නම් ජීවත් වෙන්නේ. ඔයා මේ ලෝක ක්‍රමයේ විදිහට දුවලා එක එක දේවල් කරලා නැත්නම් ලෝක විදිහට කලබල වෙලා බල්ටි ගහනවා ලෝකේ ගහන වෙලාවට එහෙනම් ඔයා ධර්මිෂ්ඨෙක් නෙමෙයි. අද ක්‍රිස්තියානි සභාවේ ගොඩක් අපි දකින්නේ ඒක. ක්‍රිස්තියානි සභාවේ ගොඩක් අය දකින්නේ ක්‍රිස්තියානි කියාගත්තට ඒගොල්ලෝ දෙවියන් වහන්සේ මත යැපෙන අය නෙමෙයි. ඔයාගේ සම්පූර්ණ යැපීම තියෙන ඩිපෙන්ඩන්සි එක තියෙන්නේ දෙවියන් වහන්සේ මත විතරද? ඔයාගේ සැපීමට, ඔයාගේ රෝගයට, ඔයාගේ පවුලේ දේට හැම දෙයකටම ඔයාගේ සැපීමට, ඔයාගේ අවශ්‍යතාවයට ඔක්කොටම ඔයා යැපෙන්නේ දෙවියන් වහන්සේ මත විතරද නැත්නම් බැංකුව මතද? නැත්නම් දේශපාලකයෝ මතද? නැත්නම් බලවත් අය මතද? පොහොසත් අය මතද? ඔයාගේ පොහොසත් යාළුවා මතද? නැත්නම් පොහොසත් නෑදෑයෝ මතද? ඔයාට අවශ්‍යතාවය හැම ඉස්සලා දුවන්නේ කාගාවටද? ඔයාට මුදල් අවශ්‍යතාවයක් හදිස්සියේ තියෙනකොට ඉස්සලම කෝල් කරන්නේ කාටද? ධර්මිෂ්ඨය එහෙම කරන්නේ නැහැ. ධර්මිෂ්ඨය ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. හරි. ඒකයි මම කිව්වේ. හැමෝම ධර්මිෂ්ඨයෝ නෙමෙයි කියලා. කනගාටුට කාරණයක් ඒක. ඒක අපි සන්තෝෂ වෙන්න ඕන දෙයක් නෙමෙයි. කනගාටුවේ දුක් වෙන්න ඕන, ලැජ්ජ වෙන්න ඕන කාරණයක්. නමුත් ඒක තමයි ඇත්ත. ඒ නිසා ධර්මිෂ්ඨයන්ට උන්වහන්සේ කතා කරලා කියනවා. උන්වහන්සේ ප්‍රශංසා කරනවා. උන්වහන්සේට නමස්කාර කරනවා.
උන්වහන්සේට යාඥා කරන්න. මොකද ධර්මිෂ්ඨයෙකු ඔප්පු කරන කන්න ලව්ව කරන කොටගෙන බොහෝ දේ සිදු වෙනවා. හරි. එතකොට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මේ වෙනකොට මේ කාලේදී ස්වාමින් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ගත්ත. නැත්තම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම අරගත්ත සහ ඒ තුල රැඳෙන. දැන් ධර්මිෂ්ඨකම අපිට එන්නේ අපේ ශක්තියෙන් අපේ ක්‍රියාවෙන් අපේ මොනාරි කරන දෙයකින් නෙමෙයි. ධර්මිෂ්ඨකම එන්නේ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ක්‍රියාව නිසා. නමුත් ධර්මිෂ්ඨකම තුල රැඳෙන්න ඕනේ. අපි ධර්මිෂ්ඨ ක්‍රියාවන් අපෙන් සිදු වෙන්න ඕනේ. ධර්මිෂ්ඨ ක්‍රියා සිදු වෙන්න නම් අපි දෙවියන් වහන්සේ තුල රැඳෙන්න ඕනේ. හරි. එතකොට එහෙම අය තමයි දෙවියන් වහන්සේ තුල රැඳෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබුවන්. ඒ ධර්මිෂ්ඨකම ඒ ශුද්ධකම බියනුත් වෙවුලමිනුත් ආරක්ෂා කරගනිමින් ශුද්ධාත්මයන් වහන්සේ තුල රැඳෙන උන්වහන්සේ තුල ගමන් කරන අය ධර්මිෂ්ඨය වෙනවා. අන්න ඒ අය ඔවුන්ගේ ධර්මිෂ්ඨ ශුද්ධ දෑත් ඔසවමින් ඔවුන්ගේ ඇස් උන්වහන්සේ වෙතට යොමු කරමින් උන් ඒ අයගේ මුහුණ උන්වහන්සේ වෙතට හරවමින් මුළු ලෝකයේ අස්සක් මුල්ලක් නැර දෙවියන් වහන්සේට නමස්කාරය ප්‍රශංසාව සෝනෝ මේ වෙනකොට ඒක ශුද්ධාත්මයන් වහන්සේ විසින් මෙහෙවන එකක් කියන එක අපිට ස්ථිරයි. ඒක අපිට ස්ථිරයි. ඉගෙන කිසිම සැකයක් නැහැ. ඒක ලෝකයේ පුරා සිදුවෙනවා මේ වෙනකොට. මම කතා කරන්නේ නොනවත්වා සිදුවෙන එක ගැන විතරක්ම නෙමෙයි. නොනවත්වා යන එක කොහෙල හරි නවතින්න පුළුවන්. මම දන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ. ඒක ශුද්ධාත්මයන් වහන්සේ කරන දෙයක්. නමුත් හැම තැනකම දිගින් දිගට අර ඉරිදට සෙනසුරාදට නෙමෙයි සති අනිත් දවස්වල හැම තැනම උන්වහන්සේට ලෝකේ සීමාවන් හි සිට නමස්කාරය සවෙනවා. ඒක තමයි අපි කතා කරලා කිව්වේ ඊයේ. අපි ඊයේ කතා කරලා අපි පෙරේදා කතාබහ තුළ මම කතා කරේ ඒක. ඊයේ අපි කරේ ඒක. මම හිතනවා ඔයගොල්ලන් යම් කිසි විදිහක අත්දැකීමක් ලබන්න ඇති එතන දෙවියන් වහන්සේගේ අභිමුඛය නැත්තම් ශුද්ධාත්ම ක්‍රියාව බලය එතන බලවත්ව තිබුණා. ඒ ස්ථානයේ ශුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛය ඒ ආලේපය එතන තිබුණා බලවත් ලෙස. ඒක මේ ඇඟ හිරිවැටෙන මිනිස්සු වැටෙන දඟලන ආලේපයක් නෙමෙයි. ඒක හරි ජෙන්ටල් මෘදු උන්වහන්සේගේ ක්‍රියාවක්. මොකද ශුද්ධාත්මයන් වහන්සේ එහෙමයි. එනිසා ඊයේ දවසේ විශේෂ දෙයක් සිදු වුණා. ඒක හැමදාම සිදු වෙනවා. හැමදාම කියන්නේ හැම සතියම ගිය මාසෙම සිදු වෙනවා. මෙන් ඉදිරියට උන්වහන්සේ එනකන් ඒක සිදු වෙයි. හරි. අපි දන්නේ නැහැ මොන විදිහට වෙනස් වෙයිද කියලා. නමුත් ඒක සිදු වෙයි. ඔයගලන්ට මම ඒ වෙන දෙයක් තමයි ඊයේ මං සහභාගී වෙලා එතන ඔයගලන්ට දුන්නේ. මම පෙන්නුවේ. මම දන්නේ නැහැ ඉදිරි අනාගතේදී තනිත් තැන්වලත් වෙන දේවල් මම කරයිද මම දන්නේ නැහැ. නමුත් වැදගත් වෙන්නේ එක නෙමෙයි. වැදගත් වෙන්නේ ඔයා අවබෝධ කරගන්න ශුද්ධාත්මයන් වහන්සේ අපෙන් මොකක්ද ඉල්ලන්නේ. දෙවියන් වහන්සේ අපිට මොකක්ද කියන්නේ. ඒ නිසා ඊයේ මේ පෙරේදා කතාබහ අනිවාර්යෙන් බලන්න. පෙරේදා මම කරපු එක. පෙරේදා කියන්නේ අද බ්‍රහස්පතින්දානේ අඟහරුවාදා. අඟහරුවාදා හවස රාත්‍රී මම කරපු කතාබහ බලන්න. ඒ තුල ශුද්ධාත්මයන් වහන්සේ බලවත් දෙයක් ඉදිරව කරලා තියෙනවා. මම ඒක කොටස තමයි ඊයේ ගත්තේ. මම ඒකෙම කොටස තමයි අදත් පටන් ගන්න මම කියවන්න යන්නේ යසාය 24න්. යසාය 24 16 දැන් මේ දේවල් මම ඔයාලට කියන්නම්. ඔයා බලන්න අඟහරුවාදා කතාබහයි මැසේජ් එක බලන්න. ඒකේ මම කියනවා මේ දේවල් සිදුවෙන කාලය මොන වගේද කියලා. පොළව හෙලවෙන අත්තිවාරම් සොලවන දෙවියන් වහන්සේගේ සෙලවීම එන කාලයේදී තමයි උන්වහන්සේ ලෝකේ සීමාවන් හි සිට ධර්මිෂ්ඨයන්ට ගෞරවය ඇත්තේය කියන ගීතිකා කියවෙන්නේ. අපි මේ කොටස කියවමු. යසාය 24 16 මුල් කොටස විතරක් උඩ කොටස විතරක් කියවනකොට ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළවේ කෙළවර සිට ඇසීමුව. හොඳයි. ධර්මිෂ්ඨයාට ගෞරවය මහිමය ග්ලෝරි ග්ලෝරි ටු ද රයිචස්. දැන් මෙතන ග්ලෝරි කියන වචනය දෙවියන් වහන්සේට ග්ලෝරි කියන පාවිච්චි කරන වචනය නෙමෙයි. නමුත් ඒක ඒක මහිමයක් තමයි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය නෙමෙයි.
ඒ දෙවියන් වහන්සේට කතා කරන මහිමය නෙමෙයි ඊට හා පොඩ්ඩක් අඩු වෙච්ච මහිමයක් නමුත් ඒ එතන අදහස් වෙන්නේ ඒක ඒක තමයි ගෞරවය කියලා සිංහලෙන් පරිවර්තනය වෙලා ඇත්තේ ඒක නිසායි නමුත් ඒකේ අදහස් වෙන්නේ මහිමයක් ඒක 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 ගෞරවය විතරක්ම නෙමෙයි ඒක මහිමයක් අන්න ඒ මහිමය ධර්මිෂ්ඨයාට ඇත්තේය කියන එක ඒ ගැන ගීතිකා පොළවේ කෙළවරෙන් ඇහෙනවා කියලා තියෙනවා හරි එතකොට මේ ශුද්ධ සෙනගක් තමන්ගේ ශාරීරිය ජීවමාන යාගයක් කොට ශුද්ධ දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරමින් මේ ලෝකාකාරයට සමාන නොවි සම්පූර්ණ තමන්ගේ මනස සිත අලුත් කරගත්ත වෙනස් කරගත්ත දෙවියන් වහන්සේ උදෙසාම කැපවෙච්ච දෙවියන් වහන්සේ මත විතරක් යැපෙන ධර්මිෂ්ඨ සෙනගක් උන්වහන්සේට ගීතිකා කියනවා ඒ ගීතිකාව ගීතිකාවන් ගොඩක් කියනවා අලුත් ගීතිකාවන් කියනවා එකක් තමයි ධර්මිෂ්ඨයට ගෞරවය ඇත්තේය කියන ගීතිකාවත් පොළවේ කෙළවරේ සිට ඇහෙන්න ධර්මිෂ්ඨ righteous ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ කතා කරනවා ධර්මිෂ්ඨයාට උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ සෙනගට ඊයේ ඒ යාඥා නැත්නම් ඒ කාලේ අවසන් වුණාට පස්සේ එතන හිටපු සිස්ටර් කෙනෙක් මට බයිබලෙන් යාට කතා කරපු දෙයක් අර තේරෙන්නේ නැහැ කියලා මට මගේ ළඟට වෙලා කිව්වා ඒක මං කියවනකොට දෙවියන්ස දැනගත්තා එතන ඒ සිදුවෙච්ච දේ තුල ශුද්ධාත්මයන් වහන්සේ ඇයට දීපු පණිවිඩයක් අපිට විතරක් නෙමෙයි ඇයට විතරක් නෙමෙයි මුළු සභාවටම මුළු ක්‍රිස්තු ශරීරයටම එනිසා මම මුළු ක්‍රිස්තු ශරීරයටම දෙවියන් වහන්සේගේ මේ වචනය ප්‍රකාශ කරනවා අනාගත නැත්නම් ප්‍රොෆටික් වර්ඩ් එකක් හැටියට ප්‍රොෆසි නෙමෙයි ප්‍රොෆටික් වර්ඩ් එකක් හැටියට අනාගත වාක්‍යමය ප්‍රකාශනයක් හැටියට මම මේ කොටස කියවන්න යනවා මේක තමයි අපිට හම්බෙච්ච පණිවිඩය ඊයේ දවසේදී ඒ තමයි යෙසායා 51:4 සිට දෙවියන් වහන්සේ කතා කරනවා ඒ ධර්මිෂ්ඨයන්ට දැන් දෙවියන් වහන්සේගේ සැබෑ වූ ධර්මිෂ්ඨයන්ට අර මම කියපු ඉස්සල කොටස කැපවෙච්ච වෙන් වෙච්ච අයට හරි ඒ අය තමයි දෙවියන් වහන්සේගේ සෙනග මොකද අමතක කරන්න ඕ ඕ ඕක ඕක තේරුම් ගන්න මේ කාටද කතා කරන්න කියන එක තේරුම් ගන්න පුළුවන් කාටද මොකක්ද දන්නවද අපි පොඩ්ඩක් කියවමු නැත්නම් පොතට එන්න කලින් සමා වෙන්න යසාය පොතට එන්න කලින් 1 පේතෘස් පොතේ කවුද කියන එක අපි ඉස්සර තේරුම් ගමු මම ඒක කියවන්න නෙමෙයි හිටියේ නමුත් මම හිතන එක කියවන්න හොඳයි කියලා හරි පොඩ්ඩක් ඉන්න එක පේතෘස් පොතේ අර තමාටම කැප කරගත්ත කොතනද ඒක තියෙන්නේ මට මේ වෙලාවට මතකයි උන්වහන්සේටම සමාවෙන්න මම මේක කියවන්න හිටියේ නෑ මේක කියවන්න ඕනේ මේක තේරුම් ගන්න නැත්නම් මේක තේරුම් ගන්න බෑ සමා වෙන්න 1 පේතෘස් 2:9 නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්වමත් ආලෝකයට නුඹලා කැඳවාගත් දරණ වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නුහුය කොහොම තියෙන වර්සෙක නුඹලා කවුද තෝරාගත් වංශයක් කැඳවනු ලද්දෝ බොහෝයි තෝරාගන්නේ ස්වල්ප දෙනෙක් තෝරාගත් වංශය ඒ වගේම රාජකීය පූජකයෝද වෙනවා රාජකීයත්වයක් තියෙනවා පූජකත්වයක් තියෙනවා හරි එතකොට ඒක තමයි පරණ කිවිසුමෙන් තමයි ඒක තේරුම් ගන්න පුළුවන් ඊළඟට තමයි ශුද්ධ වූ ජාතියක්ද හොඳට බලන්න එක ශුද්ධ වූ ජාතියක්ද ශුද්ධකම තිබුණ නැත්නම් මේ කොටසට අයිති වෙන්නේ නැහැ එතකොට ශුද්ධ වූ ජාතියක්ද අන්න එතකොට මොකද වෙන්නේ දෙවියන් වහන්සේ සන්තක සෙනග දෙවියන් වහන්සේට අයිති වෙච්ච සෙනග අන්න ඒ දෙවියන් වහන්සේට අයිති වෙච්ච සෙනග අයිති සෙනගට දෙවියන්ස කතා කරන්නේ කොහොමද දන්නවද my people මාගේ සෙනග කියලා මුද සෙනග ගොඩක් ඉන්නවා නමුත් දෙවියන් වහන්සේට අයිති සෙනගට උන්වහන්සේ කතා කරනවා
හරි එතකොට ඒ මොකද අන්ධකාරයෙන් Tamange විශ්වපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස ඒ කියන්නේ කැඳවුවා කැඳවපු අය ගොඩයි ඊට පස්සේ මොකද වෙන්නේ නුඹලා වනාහි තෝරාගත්තා ගොඩක් අය කැඳවුවා ගොඩක් අය ආවා ගොඩක් අය බැලුවා ගොඩක් අය රස බැලුවා ගොඩක් අය try කරලා බැලුවා මේක ඉන්න බෑ හරි එනිසා ඒගොල්ලෝ ගියා තෝරාගත් වංශයක් රාජකීය පූජකවද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නෝය අන්න ඒ ඇයට උන්වහන්සේ යසාය පොතේ කතා කරලා කියනවා 51:4 ඉඳලා මෙන්න මෙහෙම දැන් කියවන යසාය 51:4 මාගේ සෙනගෙන දැන් චුට්ටක් ඉන්න මාගේ සෙනගෙන කිව්වම කවුද දැන් දන්නවද අන්න අර සෙනග දෙක එක පේතුරුස් දෙකේ නමේ සෙනග රයිට් වෙන අයට නෙමෙයි යා ක්‍රිස්තියානියට නෙමෙයි අරගොල්ලන්ට රයිට් ඕකේ මාගේ සෙනගිනි මට ඇහුම් කන් දෙන්න මාගේ ජනේනි මට කන් යොමු කරන්න මක් නිසාද විවස්ථාවක් මා වෙතේ විනිශ්චයන්ද ජාතීන්ට එලියක් කොට පිහිටුවන්නේ මි ඕ කියවන දිකට මාගේ ධර්මිෂ්ඨකම ලංව තිබේ මාගේ ගැලවීම පිටත්ව ගියේ මාගේ ජනයන් විනිශ්චය කරනවා ඇත ද්වීපයෝ මාගෙන බලා සිට මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තු වෙනවා හොඳ අපි ඉදිරියට යන්න කලින් මම ওই පද දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් අපි දාන්න හතරවෙනි පදයට පොඩ්ඩක් උන්වහන්සේ කතා කරලා කියනවා මාගේ සෙනගනි මට ඇහුම් කන් දෙන්න ඒතර උන්වහන්සේගේ සෙනග අහන්න ඕනේ උන්වහන්සේ කියන දේ යේසුස් වහන්සේ කිව්වා මාගේ බැටළුවෝ මගේ හඬසති දැන් මම ඔයගෙන් අහන්නම් ප්‍රශ්නයක් ඔයාට යේසුස් වහන්සේගේ හඬ ඇහෙනවද ඔයාට ඇහෙනවද යේසුස් වහන්සේගේ හඬ? ඔයාට ශුද්ධාත්මනන් වහන්සේගේ හඬ ඇහෙනවද? ඔයා ශුද්ධාත්මනන් වහන්සේගේ හඬ අහලද ක්‍රියා කරන්නේ? නැත්නම් ඔයා ගමන් කරන්නේ ශුද්ධාත්මනන් වහන්සේගේ කියන දේ අනුවද? හරි? වචුට අහන්න එක. වචුට බලන්න එක. ඔයා ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඒක. මාගේ සෙනගනි මට ඇහුම් කන් දෙන්න. ඔයා ඇහුම් කන් දෙනවද දෙවියන් වහන්සේගේ හඬට? ඔයා ආත්මයන්න් වහන්සේ විසින් ගෙනියන කෙනෙක්ද? නැත්නම් ආත්මයන්න් වහන්සේව අරගෙන වාට ඕන තැන තැන වල යන කෙනෙක්ද? හොඳට අහන්න. හොඳට බලන්න විමසන්න. ඔයාට උන්වහන්සේගේ හඬ ඇහෙනවද? ඒ හඬ ඇහිලාද ඔයා ක්‍රියාත්මක වෙන්නේ? අමතක කරන්න එපා ක්‍රියාපොතේ අපි දැක්කා නේද? පාවලතුමා යනකොට ශුද්ධාත්මනන් වහන්සේ කියනවා මේ ආසියාවේ සුභාරංචිය කියන්න එපා කියලා. ඒ අය නිසා ගියේ නැහැ. ඒතර ශුද්ධාත්මනන් වහන්සේ තමයි ඒගොල්ලන්ට කිව්වේ යන්න එපා කියලා. මොකටද? සුභාරංචිය කියන්න. ඒතර ඒක මනසින් විමසන්න බෑ, බුද්ධියෙන් විමසන්න බෑ. ඒක ආත්මයෙන් විමසන්න ඕනේ. ඒතර ඔයා හිමද? ඔයා දෙවියන් වහන්සේ කියන දේ අහලාද ක්‍රියා කරන්නේ? සේවයේ දේවලදී පවා. නැත්නම් ඔයාට හිතන විදිහට ඔයාගේ හැඟීම් වලට එන විදිහට දෝ ක්‍රියා කරන්නේ. හොඳට අහන්න. ඉතින් මාගේ සෙනගිනි මට ඇහුම් කන් දෙන්න කියලා දෙවියන් වහන්සේ පහදිලිව කියන ඉස්සල්ලාම. ඊට පස්සේ කියනවා මාගේ ජනේනි මට කන් යොමු කරන්න. හොඳට අහගන්න ඒක. මාගේ සෙනගිනි මට ඇහුම් කන් දෙන්න මාගේ ජනේනි මට කන් යොමු කරන්න. දෙකම එක දෙන කියන්නේ අහන්න උන්වහන්සේ කියන දෙයට ඔයාගේ කන් යොමු කරන්න. ඔයාට හොඳට ඇහුම් කන් දෙන්න. දෙවියන් වහන්සේගේ හඬට ඇහුම් කන් දෙන්න. උන්වහන්සේ වෙතට කන් යොමු කරන්න. මක් නිසාද? වියවස්ථාවක්. මාක් වෙතින් නිකුත් වන්නේය. ඒ කියන්නේ උන්වහන්සේ අන කරනව දේවල්. උන්වහන්සේගේ ආඥාවන් දෙනවා. හරි. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටවන්නේ මේ. දැන් උන්වහන්සේ කතා කරලා කියනවා I will make my justice rest. ඒ කියන්නේ ඒක ස්ථාපිත කරන උන්වහන්සේගේ යුක්තිය සාධාරණේ උන්වහන්සේ ස්ථාපිත කරන්න යනවා ආලෝකයක් විදිහට ජනයන්ට. ඒ කියන්නේ ලෝකේ ඉන්න අනිත් සෙනගට ආලෝකයක් විදිහට දෙවියන් වහන්සේගේ ජස්ටිස් සාධාරණ යුක්තිය උන්වහන්සේ පිහිටවන්න යනවා හරි
මොකද ඒකට හේතුව මේ වෙනකොට මුළු ලෝකය පුරාම අධර්මිෂ්ඨකම ව්‍යාප්ත වෙලා තියෙනවා මුළු ලෝකය පුරාම අධර්මිෂ්ඨකම වැහි වැහලා තියෙනවා දන්නවද මේ ලෝකේ මේ වෙනකොට මහා දුෂ්ට ක්‍රියාවන් සිදු වෙනවා මේ ලෝකේ දුෂ්ටකම වැඩි වෙලා තියෙනවා දුෂ්ටකම වැඩි වෙලා තියෙනවා දෙවියන් වහන්සේගේ ආඥාවන් අද වෙනකොට සුළු වෙලා තියෙනවා ගොඩක් සුළු වෙලා තියෙනවා දෙවියන් වහන්සේගේ ආඥාවන් ගැන මිනිස්සු හිනා වෙනවා සමච්චලයට ලක් කරනවා සමච්චලයට හරි ඒ නිසා උන්වහන්සේ කතා කරලා කියනවා මගෙන් साधारण युक्ति निकुत्वेंटे एक आलोक वेंटे आने लोकेट तो लोकेट आलोके वेन्ने आने कौद यशुस्वां से मुखा दखी हुए यशुस्वां से मुखा दखी हुए नुबला लोके आलोके की लखी हुआ ये दिव्यान वहां से कि आलोक है द होया मुझे तो वह आलोके वेन्ने बे समय मेम क्या ना वह चर्च जी गिये पाली तो आलोके नहीं ඔයා යේසුස් වහන්සේ පිළිගත්ත පරිදි ඔයා ආලෝකය නෙමෙයි. ඔයා තුල යේසුස් වහන්සේගේ ආලෝකය ඔයා තුලින් විහිදෙන්න නම් ඔයා කියන කෙනා මැරෙන්න ඕනේ. තමකම නසා. තමන්ගේ ක්‍රියාවන් තමන්ගේ මානසික වූදේ නසා. දෙවියන් වහන්සේගේ ආලෝකය ශුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකය ඔයා තුලින් විහිදෙන්න ඔයා භාජනයක් වෙන්න ඕනේ. අන්න එතකොට දෙවියන් වහන්සේගේ යුක්තිය සාධාරණය ඔයා තුලින් ඉෂ්ට වෙන්න යනවා. එතන මේ ලෝකය ඒක ආලෝකයක් විදිහට දකින්න යනවා මුළු අසාධාරණය අයුක්තිය දූෂණය හැම තැනම පිරීලා තියෙද්දි මුළු ලෝකෙම දේශපාලන ක්‍රමය සහ දේශපාලඥයෝ සම්පූර්ණ දූෂ්‍ය වෙලා ඉඳද්දි මනුෂ්‍යයන් ඔයාගේ මගේ ආලෝකය දකින්න යනවා යුක්තිය සාධාරණයේ උදෙසා ඒ මොකද අපේ රජුන්ගේ රජ ස්වාමින් වහන්සේගේ ආලෝකය අපතුලින් විහිදෙන නම් විතරයි එක වෙන්නේ. ඔයාගේ මගේ සාධාරණත්වයක් නැහැ. ඔයාගේ මගේ යුක්තියක් නැහැ. අපි තර සෙට් එක වගේම තමයි. මානසිකව. අපි අපි අපේ කමට මැරිලා යේසුස් වහන්සේගේ ආලෝකය තුල උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි රැඳෙනවා නම් අන්න අපි තුලින් මේ ආලෝකයක් කොට උන්වහන්සේගේ ජස්ටිස් නැස සාධාරණය ස්ථාපිත කරන්නට යනවා. අන්නේ කැ උනාසේ කතා කරලා කිව්වේ මාගේ සෙනගනි මට අහුම් කන් දෙන්න මාගේ ජනනි මගේ කම් යොමු කරන්න විවස්ථාව යනවා විතරක් නෙමෙයි විනිශ්චය ජාතින්ට එලියක් කොට දෙනවා ඊළඟ පදේ පස්වෙනි පදේ කතා කරලා කියනවා මාගේ ධර්මිෂ්ඨකම ලංව තිබේ දැන් බලන්න මාගේ ගැලවීම පිටත්ව ගිහිල්ලා ඉවරයි ගැලවීම ගිහිල්ලා ඉවරයි ගැලවීමේ මාර්ගය හදලා ඉවරයි ගැලවීමේ මාර්ගය පිහිටවල ඉවරයි ඔක්කොම කරලා ඉවරයි ධර්මිෂ්ඨකම ලං වෙලා තියෙනවා මොකද ස්වාමින් වහන්සේගේ ධර්මිෂ්ඨකම තාම මේ ලෝකේ හරියට ස්ථාපිත වෙලා නැහෙනි. මොකද අපෙන් අහන ලොකු ප්‍රශ්නය අපිට අපිත් එක්ක වාද කරන මේ දෙවියෝ ගැන වාද කරන අය අහන මෝඩ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තර්කයක් මෝඩ තර්කයක් ගේනවා. මෙන්න මේ මෝඩ අනුවන අඥාන තර්කය තමයි මොකක්ද දන්නවද? දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවනම් ඇයි මෙච්චර අසාධාරණකම් තියෙන්නේ කියලා. හරි. ඒ නිසා එක මිනිහෙක් කියනවා දෙවියෝ නැහැ කියලා. මන් මන් දැකර අර पोड़ी पोड़ी वीडियो का खादा लसन वीडियो एक सिंगर डब कर एक इताली वे देख मंगीदाने एक मनुष्य क्या बाबर सापुर कोंडे का पाल पास्ट के एक देव देव दास आगे कोंडे कपन आर तुरा कोंडे कपन मनुष्य दिव्यांश के कथा करना एक कोंडे कपन बाबर मनुष्य दिव्य विश्वास करना या कथा कल की मेलो की दिव्य निर्णय कोम दया कि दिव्य मेच्चर मिनसु असाधारण का अरवागे अयुक्ति असाधारण का सिधु वेदिकला उत्तर देने सद नौकर इन එයා කොණ්ඩේ කපල ඉවරලා එළියට ගිහිල්ලා දැන් මෙයාට ඕනේ මෙයාට උත්තරයක් දෙන්න. එළියට යනකොට බාබර් සාප්පුව එළියේ ඉන්නවා කොණ්ඩේ වහගත්ත මිනිස්සෙක්. ධනිස ගාවටම පිරිමි කෙනෙක්. එයා වරගෙන යනවා බාබර් සාප්පුව ඇතුළට. අරන් ඇවිල්ලා බාබර්ට කතා කරලා කියනවා මේ ලෝකේ බාබර්ලා නැහැ. උදාර කියනවා ඒ කොහොමද කියන්නේ මම බාබර් කෙනෙක් නෑ නෑ මේ ලෝකේ බාබර්ලා නැහැ. උදාර කියනවා කොහොමද එයා කියන්නේ? නෑ නෑ බාබර්ලා ඉන්නවා නම් මේ කොණ්ඩේ తిරි මිනිස්සු ඉන්න බෑ. උදාර එයා කියනවා ඒක බාබර්ල නැතිකම නෙමෙයි ඒක ඒකට හේතුව ඒ මිනිස්සු බාබර් ගාවට එන්නේ නැති එකයි කියලා. එතකොට එයා කතා කළේ ගන්න එක තමයි දෙවියන් වහන්සේ.
මේ ලෝකේ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මිනිස්සු දෙවියන් වහන්සේ ළඟට යන්නේ නැති එකයි ප්‍රශ්නේ. අනේ නිසා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලඟ වෙලා තියෙනවා. මිනිස්සු ගොඩක් අය දන්නේ නැහැ ධර්මිෂ්ඨකමක් තියෙනවා කියලා. ගොඩක් මේ ලෝකේ ඉන්න මිනිස්සු සාධාරණ යුක්තිය හොයාගෙන සටන් කරනවා. අරගල කරනවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ධර්මිෂ්ඨකම යුක්තිය සාධාරණ එන්න තියෙන්නේ එක තැනකින් විතරයි. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන රජුරුවන්ගෙන් විතරයි. ඒ රජතුමාගෙන් විතරයි යුක්තිය සාධාරණ ඉෂ්ට වෙන්න පුළුවන්. මිනිස්යාගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ මිනිස්යාගෙන් මේ මිනිස්යාට අපි රැවටෙනවා. ඒ මිනිස්යාගෙන් අනිත් කෙනාට රැවටෙනවා. මිනිස්සු මිනිසුන්ව රවට්ටනවා. එදා ඉඳන් සිදුවුනේ ඒකයි. යුක්තිය සාධාරණේ ධර්මිෂ්ඨකම ඇති වෙන්නේ ධර්මිෂ්ඨකමේ පියාණන් නැත්නම් උන්වහන්සේ නැත්නම් ධර්මිෂ්ඨකමේ කර්තෘවරයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් විතරයි. අන්නේ ඒ ධර්මිෂ්ඨකම ලෝකයට ගලා යන ලඟ වෙලා තියෙනවා. මොකද අවුරුදු 1000ක් යේසුස් වහන්සේ මේ ලෝකේ පාලනය කරන්න යනවා ධර්මිෂ්ඨව. මේ ලෝකේ මේ වර්තමාන ලෝකේ මේ ලෝකයේ කින ක්‍රමය වෙනස් කරලා යේසුස් වහන්සේ ජෙරුසලමේ සිට මේ ලෝකය පාලනය කරන්නට යනවා ධර්මිෂ්ඨකමින්. අන්න ඒක ලඟ වෙලා තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මිනිසුන්ට පෙන්වන්නට යනවා ආලෝකයක් විදිහට. ඒ ධර්මිෂ්ඨකම පෙන්වන්න යන්නේ උන්වහන්සේගේ වෙනුවෙන් කැපවෙච්ච ධර්මිෂ්ඨයන් තුලින්. එනිසා උන්වහන්සේ කතා කළා කියනවා මාගේ හස්තයන් ජනයන් විනිශ්චය කරනවා ඇත. ද්වීපයෝ, ඒ කියන්නේ දිවයින්, ලංකාව දිවයින අමතක කරන්න එපා. මම මේ දීපයෝ කියලා ඇහෙනකොට හැම වෙලාවෙම මට සතුටක් ඇති වෙන මොකද ලංකාව ද්වීපයක්. හරි. ද්වීපයෝ මාගෙන බලාසි දූපත් මාගෙන බලාසිට මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තු වෙනවා ඇත. අනේ ඔව් ස්වාමිනී, අපි නම් ඔබ වහන්සේගේ හස්තය ගැන බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ හස්තය, උන්වහන්සේගේ ක්‍රියාව ගැන. හස්තය කියලා බලා කියන්නේ උන්වහන්සේගේ ක්‍රියාව ගැන. මොකද උන්වහන්සේ විනිශ්චය කරන්නට යන්නේ හස්තයෙන්. උන්වහන්සේගේ ක්‍රියාව සිදු කරන උන්වහන්සේගේ හස්තය, උන්වහන්සේගේ හස්තය ගැන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කිසිම දේශපාලකයෙක් ගැනවත් නැත්නම් මිනිසියෙක් ගැනවත් නැත්නම් වෙන කා ගැනවත් අපේ බලාපොරොත්තුවක් නැහැ. එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ හස්තය කෙරෙහි විතරයි. මොකද මේ හස්තය බලවත් වූ හස්තයක් නිසා. හරි, අපි අද බලන්න යන්නේ ඒක. මම දන්නේ අද මේක ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා. ඊළඟ පදේ 6 වෙනි පදේ කියවන්න. නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න. පහළ තිබෙන පොළවත් බලන්න. මක් නිසාද අහස දුම මෙන් පහ වී යන්නේය. පොළවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය. එහි වාසය කරන්නෝද ඒ ආකාරයෙන්ම නසින්නෝය. නමුත් මාගේ ගැලවීම සදාකාලයටම පවතින්නේය. මාගේ ධර්මිෂ්ඨකමද කඩනවන්නේය. හොඳයි, මේක යසාය 24 කියපු දෙයට හරිම සමානයි. සවිසත්‍රි අන්තිමට කතා කරලා කියනවනේ උසස් වූ පරාක්‍රමධාරීන්ව උන්වහන්සේ හිර කරනවා කියලා. අවුරුදු 1000ක් විනිශ්චයට පොළවේ ඉන්න රජවරුන්වත් උන්වහන්සේ විනිශ්චය කරනවා කියලා මම ඒක පැහැදිලි කරා අඟහරුවද මෙසේජ් එකේ. ඒ නිසා උන්වහන්සේ නැවත වතාව මෙතන කතා කරලා කියනවා නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න. ඒ කියන්නේ බලන්න අහස දිහා. ඒ කියන්නේ ස්වර්ගික තැන්වල පල්ලෙ හැතින දෙයක් බලන්න. ඒත් බලන්න පොළවත් බලන්න. මක්නිසාද අහස දුමෙන් පහවී යන්නේය. පොළව වස්ත්‍රයක් මෙන් පරණවන්නේය. අහස දෙවියන්සේ හොලවනවා. මතකයිනේ හීබ්‍රු පොතේ කියපු එක. අහසත් පොළවත් හොලවනවා. හරි, පොළව වස්ත්‍රයක් මෙන් පරණවන්නේ. එහි වාසය කරන්නෝද ඒ ආකාරයෙන්ම නසින්නෝය. බලන්න මක්නිසාද අහස දුමෙන් පහවී යන්නේය. පොළවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය. එහි වාසය කරන්නෝද එයා කාරෙන්ම නසින්නෝය. නමුත් මාගේ ගැලවීම සදාකාලෙටම තියෙන්ට යනවා. මාගේ ධර්මිෂ්ඨකම කඩනවන්නේය. දැක්කද? උන්වහන්සේගේ ගැලවීම සදාකාලිකයි. ඒක මේ තාවකාලික එකක් නෙමෙයි. ඒ වගේම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කවදාවත් කඩ වෙලා නැත්නම් ඒක අයින් වෙලා යන්නේ නැහැ, බොලිෂ් වෙන්නේ නැහැ. ඒක සදාකාලිකව තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ධර්මිෂ්ඨයා, ධර්මිෂ්ඨයා, උන්වහන්සේ ඉදිරියේ ඉන්න ධර්මිෂ්ඨයා උන්වහන්සේ ඔසවන්න යනවා. ඒකයි කිව්වේ ධර්මිෂ්ඨයාට මහිමය ඇත්තේය කියලා. ධර්මිෂ්ඨයාට මහිමය ඇත්තේය කියලා.
අපි මේ වගේ මුළු ලෝක ක්‍රමයට විරුද්ධව නැත්නම් මේ ලෝකයේ යන මාර්ගයෙන් අපි ඈත් වෙලා අපි එකට ප්‍රතිවිරුද්ධ මාර්ගයකට යනකොට ලෝකයා අපිට විරුද්ධ වෙන්න යනවා විශේෂයෙන්ම මේ ලෝකේ නායකයෝ අර අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ගේ බලපෑම ඇතුව ධර්මිෂ්ඨයන්ට විරුද්ධව නැගිටින්න යනවා ඒක එදත් සිද්ධ වුණා දානියෙල්ට සිද්ධ වුණා ඒ ඒ වගේම එසිකියෙල්ට සිද්ධ වුණා ජෙරමියාට සිද්ධ වුණා ගොඩක් අයට සිද්ධ වුණා සැකරයාට සිද්ධ වුණා ඊට පස්සේ යේසුස් වහන්සේගෙන් පස්සේ ගෝලයන්ට සිද්ධ වුණා විශේෂයෙන්ම ලෝකය විරුද්ධ වෙන්න කලින් දෙවියන් වහන්සේගේ සභාවේ හිටපු දෙවියන් වහන්සේ ගේ යයි කියා ගන්නා වූ ලෝකාකාරයේ තුල ඉන්නා වූ අය විරුද්ධ වෙනවා. එනිසා දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඊළඟ පදේ. මෙන්න හොඳට අහගන්න. මෙන්න හොඳට අහගන්න. ධර්මිෂ්ඨකම දන්නා වූ මාගේ විවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තා වූ සෙනගෙනි. මට කන් දෙන්න. මනුෂ්‍යයන්ගේ නිඳා කිරීමට බය නොවන්න ඔවුන්ගේ අපහාස වලට නොකැලඹෙන්න හූ ධර්මිෂ්ඨකම දන්නා වූ අය ධර්මිෂ්ඨකම මොකද්ද කියලා දන්නේත් නැහැ සභාවෙ ඉන්න ගොඩක් අය ධර්මිෂ්ඨකම මොකද්ද කියලා දන්න අය මාගේ විවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තා වූ සෙනගනි ඔයාගේ හදවතේද දෙවියන් වහන්සේගේ විවස්ථාව තියෙන්නේ මොකද අමතක කරන්න එපා ජෙරමියාට කතා කරලා කියනවා දෙවියන් වහන්සේ ජෙරමියා මම අලුත් ගිවිසුමක් ඇති කරන්න යනවා ඒ අලුත් ගිවිසුම මම මෙච්චර කල් ලිව්වේ ගල්වල දැන් මම ඔවුන්ගේ සිත්වල ඒ ගිවිසුම ලියන්න යනවා අන්න ඒ ගිවිසුම ගැන තමයි හේබ්‍රු පොතේ කතා කරන්නේ සදාකාලික වූ ගිවිසුම ඒතර දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මම මගේ විවස්ථාව මම ඔවුන්ගේ සිත්වල ලියනවා කියලා එතකොට දෙවියන් වහන්සේගේ විවස්ථාව ඔයාගේ සිත්තර දෙනවා මම මේ කතා කරන්නේ 10 commandments ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ මෝසස්ගේ විවස්ථාව ගැන නෙමෙයි මොකද දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමක් ඇති කරගන්නවා කියලා කිව්වේ ඒ අලුත් ගිවිසුමේ අලුත් විවස්ථාව තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව ගලාති 6:2 අපිට කතා කරන්නේ අන්න ඒක ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව අන්න ඒ විවස්ථාව හිතේ තියෙන සෙනගනේ මට කන් දෙන්න කියලා උන්වහන්සේ කියනවා ධර්මිෂ්ඨකම දන්න දෙවියන් වහන්සේගේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව තමන්ගේ හදවත්වල ඇත්තා වූ සෙනගනි මට කන් දෙන්න. මිනිස්යන්ගේ නිඳා කිරීමට බය නොවන්න. බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔවුන්ගේ අපහාස වලට නොකැලඹෙන්න. ඔයාට නිඳා කරනවද මේ වෙනකොට මිනිස්සු? ඔයාට අපහාස කරනවද මේ වෙන තව තව නිඳා අපහාස වැඩි වෙන්න යනවා මම ඒකයි කිව්වේ මේක ප්‍රොෆටික් වචනයක් කියලා අපි ධර්මිෂ්ඨ කම තුල හිට ගන්නකොට අපි හරි දේ වෙනුවෙන් හිට ගන්නකොට මම වට කියන්නම් ලෝකයේ ඉන්න අය ධර්මිෂ්ඨ කම නොදන්නා වූ සභාවේ ඉන්න අය ඔයාට විරුද්ධ වෙන්න යනවා ඒ විරුද්ධ වට නිඳා කරන්න යනවා වට අපහාස කරන්න යනවා ඒක අපිට දැම්මම සිද්ධ වෙනවා. හැබැයි දෙවියන්වසේ කතා කරලා කියනවා මිනිස්යන්ගේ නිඳා කිරීමට බය වෙන්න එපා. ඔවුන්ගේ අපහාස වලට කැළඹෙන්නත් එපා. මිනිසුන්ගේ ඔපිනියන් ගැන අරයා මෙහෙම කියයි මෙයා මෙහෙම කියයි මම මෙහෙම හිටියොත් අරයා මොනා කියයිද මම මේ කතාව කිව්වොත් එයා මොනව හිතයිද අයියෝ ගණන් ගන්න එපා. මිනිස්යන්ගේ නිඳා කිරීම ගැන බය වෙන්න එපා. උන්වහන්සේ බය වෙන්න එපා කියලා කියන්න හේතුව ඇයි දන්නවද? සමහර අය බය වෙන්න යන නිසා. කාටද? මිනිස්සුන්ට. ඔ ලොකු ලොකු අයට. සමහර විට සභාවල ඉන්න නායකයන්ට. ධර්මිෂ්ඨකම ගැන දන්නේවත් නැති. ධර්මිෂ්ඨකම ගැන මොකද්ද කියලාවත් දන්නේ නැති. ධර්මිෂ්ඨකම කියන්නේ නිකන් ජොලියක් කියන එක හිතාගෙන ඉන්න අය. මොකද යාඥාවක් කිව්වා චර්ච් එකට ආවා අපි ගීතිකාවක් කිව්වා වචන යව්වා කමියුනියන් එක ගත්තා දැන් මං ධර්මිෂ්ඨයි. එහෙම ධර්මිෂ්ඨයෝ වෙන්නේ නැහැ.
පේතුරුස් කතා කරලා කියනනි ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්නේ නම් අභක්තිකයා දන්නේ ජාතිකද අනි ජාතිකද කොහේ ඉඳිද කියලා අහනවා. ඒ ඒ ඒ ඒ කතා කරලා කියන්නේ ධර්මිෂ්ඨකම ගැන දන්නා වූ සෙනකට. උන්වහන්සේගේ විවස්ථාව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව, උන්වහන්සේ දුන්න ආඥාවන් තමන්ගේ හිතේ තියාගෙන ඉන්න අය. කන් දෙන්න. මනුෂ්‍යන්ට බය වෙන්න එපා. එයාගේ නිന്ദාවලට බය වෙන්න එපා. ඔවුන්ගේ අපහාසවලට කැළඹෙන්න එපා. ආත්මයන් වහන්සේවට කතා කරලා කියන්නේ ඒකයි. මොකද තව ඉදිරියේදී ඒවා වැඩි වෙන්න යනවා. තර්ජන ගර්ජන වැඩි වෙන්න යනවා. කොන්ද කෙලින් තියාගෙන හිටගන්න. අපිට දීලා තියෙන්නේ බය දුකමේ ආත්මයක් නොවේ, නිර්භීතකමේ ආත්මයක්. නිර්භීතව කතා කරන්න. ඇත්ත කතා කරන්න බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ගැන කතා කරන්න බය වෙන්න එපා. දෙවියන් වහන්සේගේ යුක්තිය සාධාරණයේ ධර්මිෂ්ඨකම වෙනුවෙන් හිටගන්න බය වෙන්න එපා. මිනිසුන් නිඳා කරයි අදාළ නැහැ. අපහාස කරයි අදාළ නැහැ. තර්ජනය කරයි ඒත් අදාළ නැහැ. මොකද යේසුස් වහන්සේ කිව්වා නුඹලාට ලෝකේ පීඩාව තිබේ. මට පීඩා කරා නම් ඔවුන් නුඹලටත් පීඩා කරයි. බය වෙන්න එපා. ඒ බය වෙන්න එපා කියලා කියන්නේ ඉදිරියේදී ඒ දේ සිද්ධ වෙන්න යනවා. ධර්මිෂ්ඨකම වෙනුවෙන් හිට ගන්න අය උදෙසා ඒ දේ සිද්ධ වෙන්න යනවා. ඊළඟ පදේ මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කා දමන්නේය. පණුවාද ඔවුන් ලෝම ලෝම මෙන් කන්නේය. නමුත් මාගේ ධර්මිෂ්ඨකම සදා කාලයටත් මාගේ ගැලවීම සියලු පරම්පරාවලටත් පවත්නේය. ඒ කියන්නේ ඔයාට අපහාස කරන මිනිස්සු, ඔයාට නිඳා කරන මිනිසුන්ට බය වෙන්න එපා කියන්නේ ඇයි දන්නවද? ඒගොල්ලෝ හරියට කාව කාපු වස්ත්‍රයක් වගේ කා දමන්නට යනවා. හරි. පණුව ඒගොල්ලන්ගේ ලෝම කන්ට යනවා. ඒ කියන්නේ ඔයාට විරුද්ධව නැගී සිටින අය විනාශ වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සදා කාලයට පවතිනට යනවා. ගැලවීම පරම්පරාවෙන් පරම්පරාවට පවතින යනවා. එහෙම කියලා දෙවියන් වහන්සේ පුදුම අමුතු දෙයක් කතා කරනවා නම් වෙනි පදේ. මං එතන පොඩ්ඩක් ඔයාව පැහැදිලි කරන්න යනවා. මෙන්න දෙවියන් වහන්සේ කරන්න යන දේ. මෙන්න උන්වහන්සේම කරන්න යන දේ. කියවන් 59:9. එම්බා ස්වාමින් වහන්සේගේ හස්තය පිබිදෙන්න පිබිදෙන්න බලය පැලඳ ගන්න. ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කැලිකොට කැපුවෙත් දීර්ඝයා ඇන දැමුවෙත් නුඹ නොවේද? ඔයාට තේරෙන්නේ නැහැ මේක කියනකොට මොකද්ද මේ කියන්නේ කියලා. මම ඔයාට කියන්නම්. යසාය කතා කරලා කියනවා නැගිටින්න. නිදාගෙන ඉන්නට කියනවා නැගිටින්න, පිබිදෙන්න. මම කතා කරන්නේ ආත්මිකව නිදාගෙන ඉන්නට කතා කරලා කියනවා නැගිටින්න. මොකද ස්වාමින් වහන්සේගේ හස්තය වෙන්ට යන්නේ ඔයාගේ ක්‍රියාව. ඔයා ස්වාමින් වහන්සේ ක්‍රියා කරන්නට යන්නේ ඔයා හරහා. දෙවියන් වහන්සේගේ ක්‍රමය මනුෂ්‍යයා. මේ කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේට දෙනවා කතා කරලා කියන නෙමෙයි. නැගිටින එකනේ උන්නස නිදාගන්න නැහැ. උනාසර නිදිබර වෙලක් නැහැ. ඒ නිසා මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ නැගිටින්න කියනවා නෙමෙයි. දෙවියන් වහන්සේගේ හස්තයට. මොකද උන්වහන්සේගේ හස්තය පොළවේ වෙන්ට යන්නේ ධර්මිෂ්ඨයා. ධර්මිෂ්ඨයා තමයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන්නට යන කෙනා. ශුද්ධාත්මෙන් පූර්ණ වෙච්ච කෙනා. ශුද්ධාත්මෙන් පූර්ණ වෙලා ශුද්ධාත්මයන් වහන්සේගේ ග්‍රහණයට සම්පූර්ණ යටත් වෙච්ච කෙනා දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන්නට යනවා. එලිදරා පුතේ කතා කරලා කියන්නේ ඒකයි. සිහින් සිනිඳු වස්ත්‍ර නම් ශුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියායි. ඒ ධර්මිෂ්ඨ ක්‍රියා කරන්නට යන්නේ අපි. උන්වහන්සේගේ සෙනග තෝරා ගත්තා වූ සෙනග. මොකද උන්වහන්සේගේ උත්කෘෂ්ටතාවයන් දක්වන පිණිස අන්ධකාරයෙන් විශ්වපත් ආලෝකයට උන්වහන්සේ අපිව කැඳෙව්වා. තෝරා ගත්තා. උන්වහන්සේගේ උත්කෘෂ්ටතාවයන් දක්වන පිණිස.
එම්මා ස්වාමීන් වහන්සේගේ හස්තය. අදන්නද? මේ ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ මේ අතර මේ හස්තය. දකුණු පැත්තේ වාඩි වුණා කියලා කිව්ව මොන් වහන්සේ? උන්සේගේ හස්තය. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ ක්‍රියා කරන්න යන උන්වහන්සේගේ ශරීරය තුලේ සබහව. තොර අපි ක්‍රිස්තුස් වහන්සේ හිස නම් අපි ශරීරය නම් අත තියෙන ශරීරය. තොර ක්‍රිස්තුස් වහන්සේගේ තමයි මොකද හිස උන්වහන්සේ. ක්‍රිස්තු ශරීරය. ඒතර ශරීරයේ හස්තය. හැබැයි අද හස්තේ නිදි ඒක නිකන් නැගිටින්න නැගිටින්න බලය පැලඳ ගන්න. ඒ කියන්නේ පුරාතන දවස්වලදී මෙන් as in the generation of old පරණ කාලයේ වගේම පිබිදෙන්න නැගිටින්න පිබිදීමක් එනවා වැගිරීමක් එනවා රිවයිවල් එකක් එනවා හැබැයි ඒක පුරාණ කාලේ සිදුවෙච්ච විදිහටම යන්න යන්නේ හැබැයි ඒ දවස්වලදී වුණා වගේ ඒ දවස්වල පිබිදීමක් ආවා වගේ අදත් පිබිදීමක් එන්න යනවා මොකද ඊට පස්සේ කතා කරලා කියනවා මේ හස්තය තමයි රහව කෑලිවලට කැපුවේ දීර්ඝය එන දෙමුවේ දැන් මං කල්පනා කරා රහව කියපු ගමන් මගේ ඔළුවට ආවේ නික්මයාම් පොතේ සමහර ජොෂුවා පොතේ ජොෂුවා ජෙරිකෝට ඇතුල් වෙනකොට හිටපු කාන්තාව රහව ගැන මම හිතුවේ ඒ ඒ රාහබ් ගැන මම රාහබ් කොහොමද කැලි වලට කැපුවා කියන්නේ මොකද්ද ඒ කියලා නෑ 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 මේ කතා කරන්නේ ඒ රාහබ් ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඒ රාහබ් ගැන නෙමෙයි රාහබ් කියලා කියන්නේ අර්ථ අර්ථ කීපයක් තියෙනවා ඒක අර්ථයක් තමයි ඊජිප්තුට කියන සංකේතාත්මක නාමය ඒ විතරක් නෙමෙයි රාහබ් කියලා කියන්නේ ලෙවියාතන්ට කියන අනිත් නම හරි අපි පොඩ්ඩක් යන් ගීතාවලිය පොතට වෙලා තියෙන නිසා ගීතාවලිය 89 ගීතාවලිය 89 ඔප්ස් 10 නෑ 9යි 10යි දෙකම කියල ඒතර එතකොට තේරෙනවා 9යි 10යි 9ත් කියවන්න ඔබ මුහුදේ උඩුකකම දමණය කරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක. රාහබ් මරණු ලැබූ කෙනෙකු මෙන් කැබලි කොට බින්දසේක. ඔබගේ බලය නැමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවා හැරියසේක. වා. රාහබ් කෑලි වලට කැපුවා කියලා කියනවා. හරි. ඉටිසල පදේ කියන්නේ මුහුදේ. මුහුදේ උඩගුකම ලෙවියාතන් ලෙවියාතන් ස්පිරිට් එක උඩගුකම මුහුදේ ඔයා දන්නවද මට දෙනස මම මේක මේක පෙන්වුවම දෙනස මට පුදුම දෙයක් පෙන්වුවා කියලා මේ 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 කතා කරලා ඊළඟට කතා කරන එකේ තියෙනවා ගොඩක් තැන්වල තියෙනවා මොකක්ද දන්නවද රතු මුහුද දෙබෑ කරලා ඔබ වහන්සේ ඊජිප්තුවෙන් සෙනගව ගෙනාවා කියලා මට පස්සේ තමයි තේරුනේ අච්චර ලේසි පාරක් තියෙද්දි දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කරලා ගෙනාවෙයි කියලා මුහුද සංකේතවත් කරන්නේ යක්ෂයාගේ වාසස්තන යක්ෂයාව හිර කළ තියෙන ඇබිසෝ එකේ ගැඹුරේ. ඒතර මුහුද පතුල උන්වහන්සේ මතු කරා. හරිද? හොඳට මේක අහගන්න. මේ 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 මේකේ ආත්මික අර්ථය අහගන්න. මොකද මේ ගමන ස්වභාවිකව ඊශ්‍රායෙලට සිදු වුණාට අපිට ඒක ආත්මිකව අදාළයි. හරි? එතකොට දැන් බලන්න මුහුදේ රළ බෙදුනහම මතු වෙන්නේ මොකද්ද? මුහුද පතුල එතකොට උඩුගුකම තියෙන්නේ මුහුදු පතුලේ. ලෙවියාතන් ඉන්නේ මුහුදු පතුලේ. හරි. එතකොට සෙනග ආවේ කොහෙන්ද? ඇවිද්දේ. මොකක් උඩද ඇවිද්දේ? මුහුදු පතුල උඩ. එතන මුහුදු පතුලේ සංකේතවත් කරන්නේ කාවද? ලෙවියාතන් යක්ෂයව. සෙනග පුරුදු දේශයට ඇතුල් වෙන්න නැත්තම් වහල්කමින් මිදුනේ යක්ෂයාගේ උඩින් ඇවිදගෙන. සියලු බලය පාදයට දැම්මේ ඒකයි. ඒකයි රතු මුහුද මැද්දෙන් ගෙන. මේ කතාව කියනවා පස්සේ මට දැන් ඕකේ කියවන්න වෙලා නැහැ. මට ඊට තව දෙයක් තියෙනවා කියවන්න. මේ ලෙවියාතන් මේ රහබ් කියන්නේ ලෙවියාතන් බව ජෝබ් පොතෙන් තේරෙනවා අපිට.
ගීතවල අසුනේ පොඩක් දා මම එතන පොඩක් ගිහිලා රහබ්බ කෑලි වලට කපපු එක ගැන කියලා මම මේ 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 එන්නම් ඒ ඒ ඒ ඒ රහබ් කතාව නම් වෙනි පදේ ආපහු කියවනම ඔබ මුහුදේ උඩුගුකම දමණය කරනසේක එහි රළ නගින කල ඒවා නිශ්චල කරනසේක රාහබ් මරණ ලැබූ කෙනෙකු මෙන් කැබලි කොට බින්දසේක ඔබගේ බලය නැමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවා හැරියසේක අපි දැන් ඕක 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 කියවන ගමන් යෝබ් 26 ට යන් හරි යෝබ් 26 ට යෝබ් 26 जोब कथाव जोबी कथाव कीवन जोब के पुत कीवन मट मे कोटस कीवन मट वेलावती इन मगोल के बेगे पत्त इलेनो कीवन मेके मुल जोब जोब बिसी हाई मुल कीवन मे मेक अद काले अदाले की तेरन होगा दैंग दैंग अभी कीवमु एकोल हाई जोब बिसी हाई एकोल दुलह दहतुना උන්වහන්සේගේ තරවඩුවට අහසේ කණු වෙවුලා ත්‍රස්ත වෙති. උන්වහන්සේ තමන්ගේ බලයෙන් මුහුද නිශ්චල කරවනසේක. තමන්ගේ නුවණින් රාහබ්ට ඇන දමා දමනසේක. බඩ බඩ මොකද කිව්වේ රාහබ්ට ඇන දමනසේක. නෑ. දැන් බලන්න ඉංග්‍රීසි එකෙත් ඒක වැරදි. ඒක ඒක කිං ජේම්ස් වර්ෂන් එකේ තියෙනවා. स्टॉम सॉरी स्टॉम नहीं प्राउड किया हरी प्राइड किया चुट्टा की मैं किंग जेम्स के किए वन एक ओके इन के जे वी के ट्रांसलेशन एक वैरदी हरी जोब समावेन जोब विसी हाये समावेन जोब विसी हाये दोलहा मेहमती है नहीं ही डिवाइडेड द सी विथ हिज पावर एंड हिज अंडरस्टैंडिंग ही स्माइटेड थ्रू द प्राउड अन्न हरी सिंगल की तीन उड़ूगम हिला दकीन से उड़ूगम हिला दकीन से वरहांग दिन का हरिया उड़ूगम मुखद उड़ंगु वेन्ने लेवियातन लेवियातन स्पिरिट तमे उड़ंगु स्पिरिट सभाव अतुले पवा क्रियात्मक वेनो मे लेवियातन स्पिरिट उड़ूगम आत्मिक उड़ूगम हरी आत्मिक उड़ूगम क्रियात्मक वेनो सभाव अतुले हरी आत्मिक उड़ोगम क्रियात्मक सभा वैतुले तमाई लेवियातन स्पिरिट ये तमे लेवियातन स्पिरिट लेवियातन स्पिरिट की लखिया उड़गु स्पिरिट उड़गु स्पिरिट उड़गु स्पिरिट धर्मिष्ट उड़गुने मंगवाट की अन्ना मेक हद आगना मगे सहोदर सहोदरिया धर्मिष्ट खम अपे विसीन अतिक्रगत दयाख्या धर्मिष्ट खम मगे क्रियाव निसा क्रियावक निसा अति उनाई के कुट अदसाक पहाल विनवा नतन क्रिया कराने शुद्धात्मन वहन से निमे लेवियातन स्पिरिट मैंने राहब हरी इधर देवी अन वहन से ये राहब कैली वलट कपनवा उन वहन से की हस्त कैली वलट कपनवा येसुस वहन से कले एक आई येसुस क्रिस्तुस वहन से करे में राहब वे मनत्ता में लेवियातन කැලිවලට කැපුවා උඩඟුකම එහෙම් පිටින්ම අයින් කරා කොහොමද දනද උන්වසේ කරේ යටහත් කමෙන් මෘදු කමෙන් අහංකාරකම උඩඟුකම නැති කරන්න පුළුවන් යටහත් කමෙන් මෘදු කමෙන් යේසුස් වහන්සේ කතා කරලා කියනවා මාගේ වියගහ අරගන්න මම හරි මෘදුයි මොලොක්
ඒ මෘදු යටහත් මොලොක් ගුණ ඇති අය තමයි ධර්මිෂ්ඨයා වෙන්නේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨයා වෙන්නේ හැබැයි සමහර අය ඉන්නවා ඒගොල්ලන් හිතනවා ඒගොල්ලෝ විතරයි ධර්මිෂ්ඨ කියලා තමන්ගේ ක්‍රියාවක් තමන්ට ධර්මිෂ්ඨකම උපද්දවා ගත්තා කියලා හිතනවා මම යාඥා කරපු නිසා මං නිර්හරව හිටපු නිසා මං සුදු වදින නිසා මං අරකට යන නිසා මං මේක කරන නිසා මං දවස් 21ක් නිර්හරව ඉඳලා යාඥා කරපු නිසා මං ධර්මිෂ්ඨයි ඒක උඩඟුකම එතන ක්‍රියාත්මක වෙන්නේ ශුද්ධාත්මනන් වහන්සේ නෙමෙයි ලෙවියාතන් රහබ් අන්න දෙවියන් වහන්සේගේ හස්තය arm of god නැත්නම් දෙවියන් වහන්සේගේ හස්තය කැබලි වලට කපන්නේ ඒ වගේම උන්වහන්සේ තමන්ගේ බලයෙන් මුහුද නිශ්චල කරා විතරක් නෙමෙයි තමුන්ගේ නුවණින් රහබ් කියන උඩඟුකම හෙලා දමනවා කන්ඩෙම් කරනවා හරි 13 වෙනි පදේ කියවන්න එහෙනම් ඒක තේරෙනවා කවුද මේ කියලා උන්වහන්සේගේ ආත්මය කරුණ කොටගෙන අහස අලංකාරව තිබේ. උන්වහන්සේගේ අත ශීඝ්‍ර සර්පයා තුවාල කළසේක. Fleeing serpent. Fleeing serpent. හරි. ලෙවියාතන් ගැන කතා කරනකොට ජෝබ් පොතේම Fleeing serpent Leviathan කියලා කියන අනිත් තැන. මෙතන කතා කළගෙන හිසෑන උන්වහන්සේගේ හස්තය. උන්වහන්සේගේ හස්තය. උන්වහන්සේගේ අත මොකද්ද කරේ? Leviathan, a fleeing serpent, තුවාල කරා. වදන්නවද? මේ ලෝකේ අද තියෙන්නේ උඩඟුකම. වදන්නවද? LGBTQ කට්ටිය. ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ සංවිධානයේට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පෙරේඩ්ස් වලට මොකක්ද නද ඒගොල්ලෝ දාලා තියෙන නම? Pride. උද්දච්චකම. ඒ උද්දච්ච කම දෙවියන් වහන්සේ කෑලි වලට කපන්න යනවා. මොකද දෙවියන් වහන්සේ සමලිංගිකත්වයට පිළිකුල් කරනවා, අප්‍රිය කරනවා. මිනිස්සුන්ට ආදරෙයි. ක්‍රියාවට පිළිකුල් කරන්න යනවා. ඒක විතරක් නෙමෙයි. අද මුළු ලෝකේම මිනිස්යන් තුල සමස්තයක් විදිහට අහංකාරකම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අද කාලේ වස්තුව මුදල් තියාගෙන බලය තියාගෙන ඉන්න අයට අහංකාරකමක් ඇවිල්ලා තිනවා තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි උන්වහන්සේගේ ආත්මය කරන කොටගෙන හරි by his spirit he adorned the heavens. ඒ කියන්නේ මෙතන අහස නෙමෙයි මේ 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 කතා කරන්නේ තාරකාවන් ඩෝන් කියලා කියන්නේ තාරකාවන් තාරකාවන් කියලා කියන උන්වහන්සේගේ සෙනඟ ධර්මිෂ්ඨයා ධර්මිෂ්ඨයා බැබලෙන්න යනවා එතකොට ඒ ඒ ඒ ඒ ඒ කතා කරලා උතර කතා කරලා කියන උන්වහන්සේගේ ආත්මය කරන කොටගෙන තමයි ඒ අය බැබලෙන්න යන්නේ අන්න උන්වහන්සේගේ හස්තයෙන් ෆ්ලීං සර්පන්ට් ලෙවියාතන් නැත්නම් රහබ් කෑලි වලට කපන්න යනවා තුවාල කරලා දෙනවා හැම මන් දන්නේ කී දෙනෙකුට තේරුණාද කියලා ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසාව. ඉදිරියේදී ගොඩාක් දේවල් වෙන්න යනවා බය වෙන්න එපා. ඔයාට විරුද්ධව නිඳා කරන්න යනවා බය වෙන්න එපා. ඔයාට අපහාස කරන්න යනවා බය වෙන්න එපා. ඔයාට තර්ජනය කරන්න යනවා බය වෙන්න එපා. ආත්මයන් වහන්සේ තුල ඉන්න කෙනා බය වෙන්න එපා. මොකද අපිට මන් දන්නේ ඔයා ගැන නා. මට මලත් එකයි හිටියත් එකයි. දෙකම එක සමානයි. මරණය සමානයි ජීවිතය. මොකද නද හේතුව? මැරුණත් යේසුස් වහන්සේට මේ කටවහන්න බෑ. සමහෙන් ජීවත් වුණත් මේ කට යේසුස් වහන්සේට සමා වෙන්න. මැරුණත් යේසුස් වහන්සේට. එතකොට මම යේසුස් වහන්සේ ළඟට ගිහලා ප්‍රශංසා කරනවා. හරි මේ කටවහන්න බෑ. ඒකයි මං කිව්වේ මරණය ජීවිතය එක සමානයි කියලා. ජීවිතය මේ පොළොවේ ජීවත් වෙනකොට උන්වහන්සේට ප්‍රශංසා කරනවා කතා කරනවා උන්වහන්සේ ගැන කතා කරනවා දේවල් එක්ස්පෝස් කරනවා බය නැතුව කතා කරනවා ධර්මිෂ්ඨකම වෙනුවෙන් හිට ගන්නවා මැරුණොත් ධර්මිෂ්ඨකම නිසානේ මරන්නේ කියලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා හෙච් දෙකම එකයි
හැබැයි ඉන්නවට නම් යන එක හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඉන්නවා නම් සමහර අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතෙනවා. ඒක ස්වාමින් වහන්සේ තීරණය කරයි. ඒ නිසා බය වෙන්න එපා. මේ 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 විනාශ වෙලා යන මේ දූවිල්ල ශරීරෙට නැති වුණා කියලා බය වෙන්න එපා. උන්වහන්සේ අපිට ග්ලාසි කරලා තියෙනවා ස්වර්ගයේ සදාකාලික ශරීරයක්. සදාකාලිකව ජීවත් වෙන ස්ථානයක් උන්වහන්සේ අපිට ලෑස්ති කරලා තියෙන්නේ මේ ජරා ශරීරය නෙමෙයි. බය වෙන්න එපා. නින්දාවට බය වෙන්න එපා. අපහාසයට බය වෙන්න එපා. ධර්මිෂ්ඨකම වෙනුවෙන් නැගී සිටින්න. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අරගන්න. ඒකෙන් අදහස් කරන්නේ අරගල කරන්න කැරලි ගහන්න නෙමෙයි. උද්දච්චකම පරාද කරන්නේ යටහත්කම. හැබැයි ධර්මිෂ්ඨකම වෙනුවෙන් නිර්භීතව හිට ගැනීම. යේසුස් වහන්සේ කළේත් ඒකයි. මුල් සභාවේ ගෝලයන් කළේත් ඒකයි. අවසාන කාලේ උන්වහන්සේගේ ගෝලයන් කරන්ට යන්නෙත් ඒකමයි. එනිසා ශුද්ධාත්මයන් වහන්සේ තුල රැඳෙන්න. උන්වහන්සේගේ හඬ අහන්න. උන්වහන්සේ කිව්වේ ඒකයි මගේ හඬ අහන්න මට කන් යොමු කරන්න. මේක සභාවට දුන්න පණිවිඩයක්. මේක සභාවට කතා කරලා කියන පණිවිඩයක්. Right. මනුෂ්‍යයන්ව සංකේතවත් කරන්නේ ගහකින්. බයිබලයෙන්. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් ගොඩාක් රැස් වෙන එක්ලීෂියායක සමහර වෙලාවට සංකේතවත් කරනවා ගහකින්. එහෙම නැත්නම් පහන් ගහකින්. පහන් රුක ආත්මයන් වහන්සේ විහිද උන්වහන්සේ ක්‍රියා කරනවා මගේ සහෝදරය සහෝදරිය. උන්වහන්සේ මුළු ලෝක සීමාවන්හි මේ වෙනුවට ක්‍රියා කරනවා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලං වෙලා තියෙනවා. මොකද උන්වහන්සේ ධර්මිෂ්ඨකමෙන් මේ ලෝකය පාලනය කරන අවුරුදු 1000 ආරම්භය අපි ආසන්නයේ ඉන්නේ. එනිසා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම විහිදෙන්න එනවා. මං හිතන්නේ මං අවසන් කරන්නම් මලාකී 4. මම මේක කියන්න හිටියෙත් නෑ උන්වහන්සේ මට කතා කරලා කියනවා මලාකී 4. මතිය පොතට ඉස්සෙල්ලා මලාකී 4 සමාව. එකේ ඉඳලා කියවන්න. එකේ ඉඳලා මලාකී 4:1-3. මක් නිසාද උඳුනක් මෙන් ඇවිලෙන දවස පැමිණින්නේය. එවිට සියලු උඩුගු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලිවි ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. නමුත් මාගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල ස්වකිරීම ඇතුව උදාවන්නේය. නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පණින්නුය. නුඹලා දුෂ්ටයන් පාගා දමන්නුය. මක් නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔහු නුඹලාගේ පතුල් යට අලුවන්නෝ යයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. උන්වහන්සේ රතු බුදු දෙබෑ කරමින් පොළවේ නැත් සමා වෙනවා. මුහුදේ පතුල මතු කරලා පතුල උඩින් මිනිස්යන්ව ගෙනාවේ මෙන්න මේ කාරණේ උදෙසායි. නුඹලගේ පාද යට ඔවුන් පෑගෙන දවස. මේ කතා කරන්නේ යක්ෂ ආත්ම ගැන. අහංකාර උද්දච්ච ආත්ම ගැන. ඉනිසයි දවස ලඟ වෙලා තිනවා මගේ සහෝදරය සහෝදරිය. ඉනිසයකට ලෑස්ති වෙන්න. යටහත්ව ඔයාගේ හදවත ශුද්ධාත්මයන් වහන්සේ ඉදිරියේ විවෘත කරමින් උන්වහන්සේ හා ඒකත්වයකට එන්න. තමන් කිසිම වටිනාකමක් නැති කුණු ගොඩක් බව, මගේ කිසිම යහපත් ක්‍රියාවක් මා තුළ නැති බව වටහාගෙන ශුද්ධාත්මයන් වහන්සේ තුළ සම්පූර්ණයෙන් රැඳෙන්න. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම යහපත්කම තුළ
ජීවත් වෙන්න. අන්න එතකොට ඔයා උන්වහන්සේගේ ධර්මිෂ්ඨයා වෙන්න යනවා. උන්වහන්සේගේ ආලෝකය ඔයා තුලින් විහිදෙන්න යනවා. අන්‍ය ජාතීන් ඒ ආලෝකයට ආකර්ෂණය වෙන්න යනවා. ඒ මහිමයට අන්‍ය ජාතීන් රජවරුන් ආකර්ෂණය වෙන්න යනවා. ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව ඒකයි. ඒ දවස උදා වෙලා තිනවා මගේ සහෝදරය සහෝදරිය. උන්වහන්සේ මුළු ලෝකෙම හොලවන දවසේ මම ඔබට කියන්න මේ වෙනකොට මේ වර්තමානයේ මුළු ලෝකෙම හෙලවෙනවා ස්වභාවිකව. මේ ලෝකේ තියෙන ප්ලේට්ස් ඔක්කොම හෙලවෙනවා. මූ වෙනවා. බොහෝ තැන්වල භූමිකම්පාවන් සිදු වෙනවා. බොහෝ තැන්වල චලනයන් සිදු වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. මේ නිවුස් වල බොරු කියන්නේ. මම ඔබට කියන්න මුළු ලෝකෙම හෙලවෙන දවසක් එනවා ළඟදිම. හරි. බය වෙලා ආතබූත කඩාගෙන දුවන්න එපා. නොසෙල් වෙන්නා වූ රාජ්‍යයක් ලබා ගත්ත කෙනා විතරක් නොසෙල් විසිටින්ට යනවා. අනේක නිසා ධර්මිෂ්ඨයාට ගෞරවය එන්ට යනවා. ස්වාමින් වහන්සේගේ ධර්මිෂ්ඨයාට අපි ආඥා කරමු. ස්වාමිනි ඔබ වහන්සේම කතා කළ නිසා සුති ස්වාමිනි. ඔබ වහන්සේගේ සලස්ම ඔබ වහන්සේ ඉෂ්ට කරමින් සිටින නිසා සුතිවන්ත වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේම සභාව ඔබ වහන්සේගේ ග්‍රහණයට හසු කරමින් ඔබ වහන්සේම ඒ සභාව රැගෙන යන ශුද්ධාත්මය නිසා අපි ඔබ වහන්සේට යටත් වෙනවා ස්වාමිනේ. දෙව්පියාණනි දැන් මෙන්න අපේ සියලු කාරණා අපි අයින් කළා. මගේ කියන දේ මම නැති කරගනිමින් මරා දමමින් ඔබ වහන්සේ මා තුල සම්පූර්ණ වෙන පිණිස ඔබ වහන්සේ තුල රැඳෙන පිණිස මම ඔබ වහන්සේ තුලට එනවා ස්වාමිනේ. දැන් මෙන්න අපි වරගෙන පාවිච්චි කරන්න ඔබ වහන්සේගේ වාචනය කරගන්න. ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේ යයි කියන ගීතිකා ලෝකේ කෙලවරින් නැසෙන පිණිස ස්වාමිනි අප තුල ඒ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට අප සියල්ලන් ගොඩනගන්න ස්වාමිනි. ඒ ධර්මිෂ්ඨකම සූර්යාමෙන් බැබලෙන්න සලස්වන්න ස්වාමිනි. අන්ධකාරයේ සිටින අයට ඒ ආලෝකයක් වෙන්න සලස්වන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අපි දෙක එකතු වෙන සිළු දිනට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හෙට උත්සාහ කරනවා ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. නැත්නම් සතියන්තේ රැස්වීම එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සිළු දිනට යේසු පිටයි.